ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න බෞද්ධහා රූපවාහින ඔස්සේ පටිගතකොට විසුරුවාහරණු ලබන ධර්ම දේශනා මාලාවක සමාරම්භක දේශනයයි අද මෙිලෙසින් සිද්ධ කරන්නේ විදශන මාලාව සඳහා සිය සැදහැති දායකත්වය දරමින් කටයුතු කරනු ලබන්නේ පෙන්වත් උපුල් මහානාම මහත්මත් ජීවනී වික්‍රමම් සිංහ මහාපනයක් අවිිෂේක මහානාම සහ චාන්දික ජයන්ද්‍ර යන දරුවන් ඒරාශී වෙලා විශේෂ අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා එඩවන් මහනා මහත්මා සහ ලිතා මහනාම මහත්මනීය ඩක්ස් වික්‍රම සිංහ මහත්මාහා හා මියුරියල් වික්‍රම සිහ මහත්මනය මංගල වික්‍රම සිංහ මහත්මමා ලක්ෂමණ වික්‍රම සිංහ මහත්මමා සහ හෙක්ට එකනායක මහත්මා කියන ඇත්තන්ට පිං අනමෝදාන් කිරීම දේශකාණන් වහන්සේට සිත් ප්‍රාර්ථනා කිරීම දැනට ඉගැනීම් කටයතුවල යෙදී සිටින අභිෂේයක සහ චන්දිත කියන දරුවන්ට ආශී ර්රවාදසිත් ප්‍රාර්ථනා කිරීම අසනීප ස්වභාවයකින් පලන ගාමිනි ගුණසේකර සොහෙරාටික් මන්සුවයේ ප්‍රාර්ථනා කිරීම විශේෂ වශයෙන්ම මෙහැමූ බලාපොරොත්වෙනවා මාර්ග පල නිවන් අරමුණු කරන්නා උසිියලු දෙනාවෙත කරන ධර්මදානයක් විදිහට ඒ ඇත්තන්ගේ ධර්මඥානය වැඩිදියුණු කරගෙන අමා නිවනින් සැනසිල්ල උදාකරගන්න ධර්මදානමය කුසලය ඉවහල් වේවා කියන හදයංගම ප්‍රාර්ථනා වැතිවයි මේපින්කම්ම මෙලෙසින් සිද්ධ කරන්න. දායකත්වේ දරා කටයුතු කරන පන අතුපුල් මහත්පාත් ජීවනී මහත්මනියත් අපට සිහිපත් කළා සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා හතරක් බෞද්ධ්‍යානාරිකාව ඔස්සේ සිදුකර දෙන ලෙසට ඒ අනුව, අදාපයේ පළමුවෙනි දේශනාව මෙලසින් සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. සතර සතිපට්ඨානය කියන්නේ කුමක්ද එහි පළවෙනි සතිපට්ඨානය වන කායානු පස්සනාව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව වෙලාවෙ හැටියට කරුණු පැහැදිලි කරල දෙන්නයි මා බලාපොරොත්තු වන්නය. සති කියලකයන්න සිහයට. පට්ාන කියන්නේ පිහිටුවීමට සිහිය පිහිටුවා ගත යුතු තැන් හතරක් තියනවා ඒ නිසා ඒ තැන් හතරට කියනවා සතර සතිපට්ානය කියලා ඒ සතර සතිපට්ානය පිළිබඳව සිහය පිහිටවා ගතයුතු තැන් හතර පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙහිකදී දේශනා කරල තියන මූලික වශයෙන් එකන්නේ සතිපට්ठාන සූත්‍රය නමින්ඒ අනුව සතිපට්ාන සූත්‍ර දෙකක් තියනවා පළවෙනි සූත්‍රයේ තියෙන්නේ දීඝනිකායේ දෙවනි සූත්‍රයේ තියෙන්නේ මජජිමනිකායේ දීගනිකායේ තියන සතිපට්ාන සූත්‍ර විවරණය දීර්ග විවරණය මජ්ජිමනිකායේ තියන සතිපට්ठාන විවරණ, මධ්‍යිම ප්‍රමාණ වූ විවරණයක්. දීගනිකායේ සතිපට්ඨාන විවරණයේදී විශේෂයෙන්ම ධම්මානු පස්සනාව විග්‍රහ කරන තැන සතුරාර් සත්‍ය විග්‍රහ කරන තැන දීර්ඝ විවරණයක් සිද්ධ වෙනවා. මජ්්‍යිමනිකායේදී එහෙම දීර්ග විස්තර විවරණයක් සිද්ධන වුනාට, අවශ්‍ය කාරණාටික යම් මට්මකින් දක්වල තියම ඉතින් මේ සූත්‍ර දෙකම ඇසුරු කරගෙන අපි මේ කාරණාව විග්‍රහ කරගන්න බැලීමතමයි කරන්නටෝ සූත්‍ර දේශනාව සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සි වැඩහිටේ කුරු කියන ජනපදය ජනපදය කියල එදා හැඳනුවේ අද කාලෙ ඉන්දියාවේ දිල්ලි නුවරට මේ කුරු ජනපදයේ තිබුණ කුඩාගමක් කම්මාස දම්ම කියල මෙ කම්මාස ගම්ම නම්මු කුඩා නගරේ කුඩාගමේ කමා මේ සූත්‍රදේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධකරපතියෙන් ජනපදය කියලෙක පින්නතුනේ එදා කාලේ බොහුම් ප්‍රඥ්ඥා සම්පන්න මිනිස්සු වාසය කරපු ජනපදයක් එනිසා තමයි මෙවන් ගැඹුරු දේශනාවක් සතිපට්ටාන සූත්‍රය වැනි දේශනාවක් තේරුම්ගන්න තරම් ඒ අය ශක්තිමත් වෙලා තිබින්නේ සමත් වෙලා තිබනේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඒ අයට කොච්චර හිතට කින්දා බැස්සද කියනෝන එතැන් පටන් මුළු කුරු ජනපදයේ පුරාවටම මිනිස්සු සතියෙන් තමයි වාසය කළත සිහ පිහිටුවාගෙන් තමයි වාසය කලත තවි දිකි කරම සතර සතිපට්හාානේ හැමෝම එක වගේම පුරුදු පුහුණු කල්ල තේරම්. ඉතිනිසා මේ සූත්‍ර දේශනාව අපිටත් ඉතාම වැදගත්ත සිහිය පිහිටුවාගෙන මෙලොව පරලොව ජයගෙන නිවනිින් සැනසිල්ල උදාකර ගැනීම සඳක් සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනකොට ඉස්සලම සතර සතිපට්ඨානය වැඩියයුත්තේ ඇයි කියන එක පිළිබඳවත් කරුණු කියනවා කොහමති කියන්නේ ඒකායනු අයම් භික්කවී මගග සත්ධානං විසුද්ධය සෝක පරිද්ධවානන් සමතික්වාය දුක්දෝමනස්සානං අත්ථගමයි ඥාය අධිගමායි නිබ්බානස්ස සච්චි කිරියායි යදිදං චත්තාාර සතිපට් මෙනමිතන අපි තේරුම්ගන්න වන වචනය තියනවා ඒ තමයි ඒකායනු අයම් භික්කවී මක්ගෝ කියනෙන සාමාන්‍ය අදකාලෙ අපි මේ ඒ කායන කියන වචනය පාවිච්චි එකම කියන අදහස්ස ඒ කායන කියලව එකම ය හරියට කියවා වන් ඔොන්ලි කියන අදහස එන එක දට ඒ නෙවෙයි ඒකා අයන කියන වචන හැදිරිද ඒක අයන කියන වචන දෙක එකතු වෙලා. අයන කියල කියන්නේ පාන කියන එකට. ගමන් මාර්ගය කියන එකට එතකොට මෙතැන එකම කාරණ එකම කියන අදහසිනවි එක මාවතක් එක පාරක් කියන එක තමයි මෙතිලින් අපි අදහස් කරගන්න ඕ ඒ කායනු අයම් භික්කවේ ම මේ එක්තරා මාර්ගයක් එක මාර්ගය නිවන්දකින්න තිය එක යන්නේ දැන් කවරු හර කෙනෙ එක හුදත් ඔබෙන් පිට කොඩුවට යන්න කොහොඳද කිය ටකටුවටන්න එක පාරම් පාරණ න ගලවාත්‍ර පැත්තින්න එක ගාලු පාරදිග පිටකටට න්න ුව එහෙම නැතං මාරගම් පැත්තන්න හෝමගම් පැත්තින්න එකන යිලවල් පාරි ගති යන්න පුළුවන් නුවර පැත්ති නෑ නර පාර තිහැම්පුර එක පාරවල් තිය නවා ඇැ මන පාරග පිටකට ුවට තම යන්නේ ැබේ ඒ පාරවල්ල දී මුණ ගහෙන අත්වේ දීන අරමුණු වෙන දරන්නේ එක අපි හොඳින් තේරුම් එතකොට නිවන්දකීම සඳහා සතරසති පට්ටානය කාන්ත වශං උපකාරවෙනවා ැබැ මොනක්‍රමය කලත් සතරසති පට්න නවත්ත නැතුව ඒ තුළ තියෙන විපස්සනා පැත්ත දේනු කරන්න තෝන් අ එනිසා මේක හුඳින් වටහා ගැනීම වැදගත් බුදුහා මුදුරු දේශනා කරන්නේ ඒ කායන අයම් භික්කවේ මක්ගු සත්දාානං විසුද්ධිය සත්වයන්ගේ පිරිසිදීම පිණිස උපකාරවෙන මාර්ගයක්ත්වය නවා. පිරිසිදුවීම කියන නතන අදහස් කරන්නේ කායක පිරිසිීම නවේ මානසික පිරිසි. මානසික පිරිසිදුවීම කියනම කක්ද. මානසික පිරිසිදුවීම කියන්නේ හිතේ කෙලෙසුන් ඇති නොවී කටයුතු කරන්නට උපකාරවෙන ව කෙනෙ එකයි. කවුරු හරි කෙනෙ කෙලෙස් ඇති නැතිවෙන විදිහට කටයුතු කරනව නම් අන්නයාගේ හිත පිරිසිද. එදොට තවත් විදිහකින් කියනව නම් හිතක් නැවත නැමත පවතින්න ප්‍රධානවම උපකාරවෙන ධර්මතාවයක් තමයි සංස්කාර කියල කිය. සංස්කාර රැස්වෙන හිත, ප පිරිුදු න සංස්කාර කියල කියනන්නේ ලෝබ දවේශමෝහ පදනම් කරගෙන හිතේ ඇතිකර ගනු ලබන සිතිවිලිවලට. එතර ලෝබ දවේශමෝහ කියන්නේ අකුසල් අකුසල් මුල්කරගෙන හිතේ හටගන්න සිතිවිලිවලට කියනව නන් සංස්කාර කියල අකුසල් තියෙන හිතක් පිරිසිදු නෑ ඒ හිතා පිසි. හිත පිරි සිදුරගන්නම කත කරන්න ඕන විසංකාර තත්ත්වයට හිත පත් කරන්න. එකන සංස්කාර ඇතිවෙන්නේ නැති වෙන විදිහට කටයතු කරන්න. සංකකාර ඇතිවෙන ඇතිවෙන විදිරටයුතු කරනවා කියන කිසිම සිතිවිල්ලක් ඇතිව ව දිර ටතුු නැක නෙව. සිතකට බැහැ සිතිවිල් ලක් නැතුව පවතින්. එත මෙතන හිත විසංකාර කරනවා කියන්නෙම එකක්ද ලෝබදවේෂමෝහ නැති සිතිවිලි හිතට ගන්න වෑයම් කරට. යම් කිසි කෙනෙකුගේ හිතේ ලෝබදවේශ මූහ නැත්තං ඒ සිත කුසල සිත කුසල් කියල කියන්නේ සංස්කාර නෙවේ. එතකොට කුසලසිත තුළ ලෝබදවේශ මූහන තිනිිසා ඒ සිත පිරිසිතයි එහනම් හිත පිරිසිදු කරගන්න තියෙන එකම ක්‍රයම කද කුසල් වඩන එකයි බුදුහාන්්‍ර දේශනා කළේ කුස ලස්ත උප සම්පදා ඒක ඇම කදද සිතිංකයින් වචඩින් ඕනෑම ක්‍රියාකාරකමක් කරනකොට හොඳ දෙයක් කරන කොට විශේෂයම ලෝබදවේෂමූහ නැතිව කරන්න පුරදුවෙන්. ලෝබදවේශමූහ නැතිව කරන හොඳ ක්‍රියාවලට තමයි කුසල් කියල කියය. එහෙම හිත පිරිසිතුයි. අන්න ඒ විදිහෙට හිත පිරිසිදු කර ගැනීමට සතර සතිපට්ටහානය උපකාරවයට. ඒ ඇගේ සත්තානං විුද්ධයා. සෝක පරිද්ධවානං සමතික්කමාය, සෝක වේදනාවන් පරිදේවයන් ඉක්මවාලීම පිණිස උපකාරවෙන සතර සති පක්්ටා. දුක්හදෝමනස්සා නං අත්ධගමමායි දුක්දම්නස් නැතිකර දැමීම පිණිස. ඥායස් අධිගමාය දැනුම වර්ධනය කිරීම පිණිස. නිබ්බානස්ස සච්චි කිරියායි නිවන සාක් ෂාත් කිරීම පිණිස උපකාරවෙනවා කුමක්ද. යදීදං චත්තාරූ සති පට්ටාන මෙන්න මේ කියන සතර සතිපට්ටාන් මේ කියන හිත පිරිසිදු කර ගැනීමට මකද කරන්න ඕන මූලිකුව ගත්තොත් කාරණ හතරක් සම්බන්ධයෙන් සිහය පිහිටුව ගඩෝ තැන් හසිහ පිහිටුවන්නඩෝ ඒ සිහිය පිහිටුව වී තැන් හතර සඳහන් කරනවා සතර සතිපට්ටන් මොනවාදේ පලවිනිීක තමයි කායානු පස්සනා දෙක වේදනානු පස්සනා තුන චිත්තානු පස්සනා හතර දම්මානු පස්සන මේ වචන හතරෙන්ම තියන සමාන වචනත අනුපස්සනා කියන අනු කියන අනුව පස්සනා කියන දකිනවා කිය අනුව දැකීම අනුව දකිනවා කියන එක නිකම්ම දැකීමක් නෙවෙේ නුවන මුසුව දැකීමක් ආයික ක්‍රියාකාරකම් අනුව දැකීම වේදනාව අ විඳන විදීම් අනුව දැකීම සිතේ හටගන්න සිතිවිලි චිත්ත ස්වභාවය අනුව දැකීම සහ සිතේ හටගන්න ධර්භතාවයන් අනුව දැකීම කිය එක තමයි මෙතන කියන්න ඉතිං හද අපේ ඉගෙනගන්නේ කායානු පස්සනාව මේ වෙලාව කළපනාකරණින් කරගෙන මේ කාන්නාටික ඔබට ගොුණු කරන්න උත්සහ කරන්න. කායානු පස්සනාව කියන්නේ කයේ කය අනුව දැකීමයි. බුදුහාමුදුරු බිසූත්‍රේදි දේශනා කරනවා කායානු පස්සනාව මෙන මෙ හෙම. ඉද භික්්හවේ බික්හු කායේ කායානු පස්සී විහරති ආතාපි සම්පජානු සතිම විනය ලෝක අභිද්්‍යා දෝපනසං. නිශාසනයේ භික්‍ෂූන් වහන්සේ නම කායානු පස්සීව වාසය කරන කයෙහි කය අනුව දකබින් වාසය කරන ආතාපි කියන්නේ කෙලිස් තවන වීරෙන් යුතු සම්පජානෝ මනා දැනුමෙන් යුතුව සතිමා සිහියෙන් යුතුව විනිය ලෝක අභිද්්‍යාදෝමනස් සංලෝකය සම්බන්ධය අභිද්‍යදෝමනස්ස දුරු කරමින් වාසය කරන මෙින්නම කියන මේ විග්‍රහවාකය තුළ කායානු පස්සනාව වැඩගිය යුත්තය ඇයි කියන අර්ථය පැහැදිලිවම තියනවා. මකරද අපි කායානු පසනාව කරන්නඩෝ. වෙනම නිසා නෙවෙයි රිජු අරමුණ තමයි විනේය ලෝකයේ අභිද්්‍යා දෝමනස්සා. ලෝකයේ සම්බන්ධයෙන් වන අභිද්‍යාව සහ දෝමනස්සය නැති කරග. ැමසනද දේරුගන්න වන මුකදවී ලෝකය කියලකිව ලෝකය කියලකිවපි කසරට ම පිට මතක් එන මේ ලෝක බෝලය ග්‍රහවස්තුව පෘතු වීිය ඒකම නෙවෙයි ප්‍රධාන ලෝක දෙකක් තියනවා ඒ ලෝක දෙකට අපි කියනවා අජ්ජත්තිික ලෝකයේ සහ බාහිර ලෝකය කියලා බහිද්ධ ලෝකය කියලා අජ්ජත්තිික ලෝකය කියලා කියන්නේ අප සම්බන්ධ වූ මේ පංචස්කන්දය රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියල කියන මෙ මේ පංචස්කන්දය බුදුහන්දර ලෝකයක් හිෙදීට හඳුන්වල තියනවා උන්වන්සේ මද කරනවා මේ බඹයක් බමන වූ ශරීරය තුළම මම ලෝකය පණවනවා කියලා ඉමස්මින් ඒ බ්‍යාමමත්තේ කලේබරේ ලෝකං්ජ පන්ඥපේම මේ බඹයක් පමන වූ ශරීරය තුළමු ලෝකයේ පනවන කිය එකෙන් අදහස් කරන එතකට ඒක තම අජ්ජත්තික ෝකයේ ගැන මේ පංචස්කන්දය එතකට පංචස්කන්ද එකයිද තියන නෑ අජ්ජත්තික එකක් වුණාට බාහිර ගොඩාක්ති තමා සහ ඔබාත් සම්බන්ධයග තො මම අජත්තික ලෝකය ඔබ හැමෝම බාහිර ලෝක බහිද්ධ ලෝක දර ඔබත් අරවාගේම පංචස්කන්ද එතකොට ඒ එක අර්ථයක් අනි තර්ථය තමයි ලෝකය කියල කියන්නේ අධ්‍යාත්මික ලෝකයට ගෝචර වෙන අරමුණු හැටියටත් හඳුන්වනවා දැ අපි ලෝකය තුළ ජීවත්වනවා කියල කියන්නේ මොකදද හොඳයට බැලූ ජීවත්වෙනවා කියන්නේ සමහර විතාගෙනන්න කාලබීල ඇදල ඉන්නක තව ීවත්වා ඒකම නොවයි කියන්නද න සවම් දිරගත්තු ජීවත්තින කියන්න පෙන්වත් ඇහැට පේන රූප බලන එක ක බල බලයින්න එක. කනට ඇහෙන ශබ්ද අස මිගින්න එක නහායට දැනන ගඳ සුවද ආග්‍රහණය කර මිංගින්න එක. න දිවට දැනන රස විඳින එක ශරීරයට දැනස් පර්ශෂ විදින එක නිකගඉන්නවෙලාට ත හිතෙන්නේ ඉන්ත දොර ජීවත්තිමත්ති නො. මොන විදිර ජීවත්න ොයිටක ඔය කාරනාටිකතුමයික. දුර ජීවත්වීම සඳහා අපි මොනුවද කරන මේ කියන බාහිර ලෝකයේ තියන අරමුණු පරිහරණය කරනවා මොන දරමුණු රූප ශබ්ද ගන්ධ රසස් පර්ෂ ධර්ම මෙන්න මේ කියන බාහිර ලෝකයයක් එක්ක අධ්‍යාත්මික ලෝකය ගනුදිනු කරන වෙලාවේ බොහෝ වෙලාට සිහියනුවන පාවිච්චි කර නැති නොත්මකද වෙන්නේ අන්න ඒ බාහිර අරමුණු හා ඇති වෙනවා අධ්‍යාත්මික වශයෙන් සිතේ ඇතිව වෙනවා චිත්ත ස්වභාව දෙකා. මකදදේ ඒ තමයි අभිද්‍යා දෝමනස්ස අභිද්‍යා කියල කියල කියන්නේ මෙතන දැඩියූ ආශාව කියන දෝමනස්ස කියන්නේ දොම් නස කියන සරලව කිව්වත් මකද අභිද්‍යා කියන්නේ ඇලීම දෝමනස ගැටීම එතකොට මේ දෙකම ඇතිවෙන්න කොහද බාහිරෝ පිට නෙවෙයි හිතේ එතකොට අපි සත්‍යාවබෝධ කරගන්න මොකින්ද කයින්ද හිතෙන්ද හිතේ නද. එත අපි බාහිර ලෝකවල්තක ගඩින් තුර කරන්නන්නේ යාම තුළ ඇලෙමින් ගැටමින් හිතේ මේ ඇලීම් ගැටීමම් අවසගෙන හිටියොත් ොද වෙන්නේ. සත්‍යාවබෝධ කරගන්න ති ඉට කඩ නැති වෙලා. අන්නේ ඒ නිසාම කද කරන්න ඕ මේ අභිද්‍යාදූම නස්ස විනය නැති කරන්න දුරු කරලදාඩෝ ඒක යන්නේ ඇලෙන ගැටෙනක නැති කරන්න ය අභිද්්‍යා දෝම නස්ස කියන එකම බුදුහාමුදුරු දම්ම චක්කා පවත්වන සූත්‍රයේදී තවවිදිහකින් දේශනා කල දෙය. කදදේ. ඒ තමයි කාමසු කල්ලිකානු යෝගයයි අත්තකිලිත්මතානු යෝගය. කාමසු කල්ලිකානු යෝගයේ කියැන තිශයෙන්ම සැප විදින්න යාම. සැපහිදි සාමාන්‍ය මිනිසුම කද කරන්න. ඇලනවා නේද. ද දන කොට මොකද වෙන්නේ දුකහි දී ගැටන න එතකොට මෙන්න මේ කියන අන්ත දෙක අතහරන්න කියන මොකද අන්ත දෙ සැපහි ඇලීමයි දුකහි ගැටීමයි හැබැයි ගොඩක් අය අතහරන්න මකද ඇලිමන සැපයි ලි අතහරන්නේ න දුකයි අතහරන්නේ බැරිද කෙනෙකුට සැප විඳමින් සැපහි නොැලිඉන්න පුළුවන් න.ැ ගොඩාකාය හිතාගෙන සැප විඳි නිවන්දකින්න දැයි කියලා. දෙම් බල බුදුරජාණන් වහන්සගේ කාලේ නිවන්දැකලති ඔක්කොම හිංගන්න නොද නෑ රාජ රාජ මහමාත්‍යයාදී නිවන්ද කල තිය නොන. ඒඒ සැපවිඳපුය නවීද. කොචර සැප විඳපුය. ස . න කර රජවර නිද. ච්චරද නි දෙවිය ෙම නිව දක නද කොච්චර දවන් දල ති. ඒතු දෙවිය සැපවිඳල න සැපවිද තිය න. දෙවියන්ගේ සැපති නක ි විඳ සැපනද නික නති නේද. එතු එම බැලුව බලන්න ඒ කොච්චර සැපවිදයි ඒවරටන් මේ මාර්ග පල්ලබල තිේරන්න ඇයිඒ විඳින සැපෙහි ොවැැදී විඳිනය අයගෙන කත්තා. ගොඩාක් දුක් විඳපු ඇ නිවන්දැකළ තියෙනවා නේද කොච්චර පීඩඉ හිටපු සුනීත සෝපාක වගේ උදවිය විවිධ චාරීටික වදවේදනාවන්ට ලක් වෙච් උදවිය කොච්ර විඳපු අය නිවන්දැකල තිය නොද. ඇයියේ දුකෙහිදීකටිය නොගැටන්නට අවශ්‍ය කරන මානසිකත්වය හදා ගත්තා තර නිවන්දකින්නේ මනසින්නං නිවනට බාධා කරන අන්ත දෙක යනු කුමක්ද ඇලීමයි ගැටීම මෙන්න මේ කියන ඇලෙන ගැටෙන ස්වභාවයන් දෙක කායික ක්‍රියාවන් හමුවේදී පාලනය කර ගැනීම තමයි කායානු පස්සනාවෙන් සිද් කරන්න එතකොට අපි කරනු ලබන සෑම කායික ක්‍රියාවක් සම්බන්ධයෙන්ම කොතැනකදීහු ඇලීමක් කොතැනකදී හ ගැටීමක් ඇතිවෙනවනං අපිට තියෙන්දඕන සිහිය එකන් ඳුනගන්න. අපිට තියෙන්ද ඕනට නුවන මනාලෙස දැනගන් අපට තියෙන්දඕනකට උත්සාහයය නැති කලද. අන්නේ නිසා ඒ ටිකට කියනවා විනේය ලෝක අභිද්‍යා දෝමන සම්මේ අභද්‍යාවයි දෝමන සේවත් ඇලීමයි ගැටීමයි නැති කරගන්න අවශ්‍යකන කාරණතුනක් කියලා මකත කාරණතුුණ ආථපි සම්පජානු සතිමා සාමානය ෝක විග්‍රහ කරන්නේ ඔය කියපු විදිහට හැබැයි ඕක ප්‍රායෝගිකව පුහුණුවේ දයෙන්නේ ආතාපි සම්පජානු සතිමා නෙවි සතිමා සම්පජානු ආතා සතිමා කියයනම කදදසිහයෙන් යුක්තවද කායික ක්‍රියාකාරකම් පිළිබඳ සිහිහයෙන් ඉන්න එක්ක නට තමයි යම කඳුණ ගන්න පුළුවන්. සිහිය තිබ්බටම මදිී නේද ඊට පසේ තියන්න ඕනොම කද නුවනතියෙන්ට ඕනු සිහයෙන් කරන්න අදා ද දැනගැනීම විතරයි. නුවනින් තමයි ඒ කුසල අදද කුසල අද්ද කිය තේරුම් ගන්න රිග සම්පජාන කියලා ඊඩ පස්සමකද කරන්නේ කුසලයක් අකුසලයක් කියලා අු කත්තන කුසලයක් නම් ඒ තියාගෙන වැඩිදිදනු කරනවා අකුසලයක් නං එසැනම් ප්‍රහාණය කරනවා ඇක අකුසල් ප්‍රහණය කරන්නම කද කරන්නනු ආතා පි කෙලෙස්ථාවන වීරෙන් වෑයම් කරන්න නිකම්ම මගේ හිතේ තින අකුසල් ප්‍රහාණය වවා කියල ප්‍රාථනා කරලි එක වෙන්නේ ඒක කරන්න නම් බොහෝම කැපවීමෙන් වැඩ කරන්න එහෙම වැඩ කරමින් සිහිය පිහිටුවා ගැන කායිග ක්‍රියා කාරකං කරන එක තමයි කායානු පස්සනා කලක. එනිසා අපි මෙන්න මේ කාරණා පිළිබඳ හොඳට අවදිමත්ව කටයුතු කරන්නඩෝ එතකොට පෙන්වත්ද සතර සතිපට්ටහානය වඩනවා කියන සිහිය විතරක් පුරුදු කිරීම නෙවෙේ දැංගොඩා කැ මේ මයින් ෆෝල්නස්කයෝම සතිය කෙලෙකවූ හම කරන දය ගැන ඒ ඒක දැනගනීම විතරහැක ැ දැනගැනීමට මදිටසි කළ යුත්ත දැනගන්නතු මංක ලෝක ප්‍රකට දේශකයන් වහන්සේ නමකගේ දේශනයයක් හගෙන තිතු හන්ස බොම් ලස්සන කතහාාවක් වෝ වනි තර භාාව වැඩ සටහන් වලට එහිමියයන රිට්‍රීට් කරන්න හිමයාන නොන කෙනෙක්ක ටියලු ඉති ඒ නෝනා භාවනා කරන්න ගිහිල දවස් ය පහල ෙදරින් පිට ිහිල දති ගඩකිලාට ගෙරට හරපණනවා ඉති මෙයා මොකද කළේ අතිවට මේ ආරක්ෂකේ ආරක්ෂක ක්සිකිරීට් කෙනෙක් ගත්තල ගෙදර ආරක්ෂා කරන්න ඉති ආපහු තවත් දවසක භාවන වැඩි සටහනකට යන්න සූදානංගලයින්දදති මේ ටිකක් මෝඩ පහයේ ආරක්ෂක තියාට කිව්වලු අපේ ගෙවල්ලට අපි නැතිලාට හුරුපණිනවා එහින්ද මේ පැතිටිකක් භයානකයි හොඳදර බලාගන්න ගේ ක කියෙ කිවලු තිම කල ගියාල ගෙල්ලා භාවනා කල සතියක්ක තර ගිහිල්ලා ආවට පසසි දොර ඇරල බාලනකොට හිතරට හු පැල්ලා ති ිකන ින්ද දිති ගදර හුබල්ලන වැඩක්නැදක ද හිෙලරික බාාවනාව තමත වෙෙලා අර සිකට කතා කල්ලා දොස් කියන්න ගත්තලූ මේ මේ මිත මේ හොරෙක් පැනල නො දැක නැද් කෙරෙකු මේලු මන්දැක්ක කියෙ දැකනමද මට හිකේ බලාගන්න ති ම බලාගෙන හිටිය කියෙකු අන්නේ ඒවාගේ එතකොට කටි ෙ රජ කාර හොෙක් පැන්නන ර පන ැටි බලාගෙන කොද පනින්න ොත්ත ද පන්නන්නේ ෙල ලාගෙන ද දර නද පිනවන පනිින නොදී අල්ලගන රල ගල ලොවන් මොක්හර ව නීති මේේ ක්‍රියා මාගයක් ගන්තරන් එහෙම නැත්තම් වැඩක්නෑන අන්නේ ඒවාගේ සතිය නිකාම සතිය ඇතිබට වැඩැන්න නේද ඒ සතිය තියෙන ගමන් ඒ ඒ තුළෙේ ක්‍රියාකාරකම තුළ කායික ක්‍රියාවක් නම් කරන්නේ ක්‍රියාකාරකම තුළු ලෝබ දවේශ ූහ ඇවිස්සෙනවාද කිය ඔබ තේරුම් ගන්නවා මේක සංස්කාරයයක් බෝට පත්වනොවද ක්්‍රේෂයක් ඇවිසීගෙනද ම මේ ක්‍රියාව කරන්නේ කියලා දැනගන්න එක තම සම්පජානය කයන එහෙම හොඳට විිමසන කොට කෙලෙස් ඇවිස්සලායි මේ ක්‍රියාව කරන්නේ කියලා වැටහිෙන වනං අනික නවත් වනනික ම ආතාපික ෙිතාවන වීරෙන් යුක්වර අ ඇතිවෙන්නට හේතු වෙන කක්ලෙසේ නැති කරනවා. ක්‍රියාව ැතික කරනවා නවේ. ද සරලෝදාහනයක් ගත ඔබ දානත් දෙෙනවා. ධනය දෙන්නත් වන සතියේ. නික දානය හොඳයි කියලා සීය නැතුව දෙන්න හොඳනෑ සතියතිෙන්න්න ඕන කරන හැම දෙයක්ර. ඊඩ වසි දන් දෙෙන ගමනීම බලන්න වන ලෝබ හැතිව වෙනෝද මේයි කියලා. හ මුොක දනකොට ලෝබය නැව වෙනවා කිය හිතුහට නැති ලෝබත් ඇති වෙනවා හාමුර ත්වර්ණනාහ කනොන ියෝමෝ ලබෙනවා ගලලා නේද ආනිසංස ගැන හනකො යවරුවෙලා ඔන්න දන්නමන ඇතුව ආසාවල් වැඩිනු එ රෝබ තේරුම් ගන්න න ඔන්න දැම්මගේ දේ මේ ලෝබය ආසාවල් ඇති නොකට. එතකොට ඔබ ක යුතු දවනිික නවත්නනික නෙවේ ඒ ක්‍රියාවහා බැඳුන ලෝබය ඇතිවිනික නවත්තනය කර අන්න තමයි එතන දි කරන්න එක ආතාපි කියලකයි තර ලෝබය ආඳුන ගත්තා අඳුන ගත්ත ලෝබය නැති කලා ඒවාගේ ඔබ කරනු ලබන සෑම කායික ක්‍රියාකාරකමකදීම සිහිය පිහිටුවාගෙන නුවන උපදවාගෙන වීර්ය කරමින් සිත ඇලීන් ගැටීම්බලින් තොරව පවත්වාගෙනයාම තමයි කායානු පස්සනාකය. එතොට කායානු පස්සනාවේ සතිපට්ටහන සූත්‍රයේදී පින්නතුනි කාරණා කිහිපයක් විග්‍රහ කල්ලතිේනවා. ආනාපාන සතිය තුළින් කායානු පසන සතිය දියුණු කරන්න පුළුවන් ඇලීම් ගැටීම්වලට යන්න ඇතුව හිතහදාගන්න හැකියාවතිය එකගෙනවා ආනාපාන පබ්බය කියලා පබ්බය කිය කියන කොටස කියන එකයි. ඒළඟට ඉරියාපත පබ්බය කිය එකක් දයනවා සම්පජාන පබ්බය කියලෙ එකක්තේනවා පටික්කූල මනසිකාර පබ්බය කියල කියනෝ ධාතු මනසිකාර පබ්බය කියල කියනවා නව සීවති පබ්බය කියලා තියෙනවා එතකොට එහෙම හයක්තිය හයාකාරයක් මේ ඔක්කූටම පොදුවේ කියන නමක් තියෙන කායගතා සති භාවනා කායගතා සති කියලා එක කියන පුළුවන් කාය කියන්නේ කය ගත කියන අනුවගිය සතිගෙන සිහිය කය අනුවග සිහිය දැම්ම පු රණ සියල්ලම අපි කයමුල් කරගෙන න කර දැම්බලන්න ආනාපාන සති කිව්හම අශ්වාස ප්‍රශ්වාස කිරින් හුස්ම ගැනීම හැලීම එක කායික ක්‍රියාව නේද එතකොට ඒකයට කයමුල් කරගෙන කරන භාවනාව නිසා එක කායගතා සතියක් ඉරාපත භාවනාව අපේ ඉර අවතියනවා කායක ඉර අවතියන මුූිකෝ මෙතන ඉරියාපත භාවනාවදී ගන්නේ ප්‍රධාන ඉරියව් හතරක්තියනවා මකදද ඒරියව තමයි ගච්චන්තුවා ගච්ඡාමීති පජානතය යන ඇවිදිගෙන යන ගච්ාම ඇවිදින එක කියන්නේ සයානෝවා සයානයෝ මීහිති පජානතිය හසි වෙලා නකට මමේ දැගෙන හන්ස වෙල න්න එක න ග නිසිනෝවා නිසින්නෝම් හිීති පජානාති. වාඩිවෙල ඉන්නකොට වාඩිවෙල ඉන්නවා කියලා දැනගන්න. හිිතෝවා ටිතෝම් හිති පජානත් හිටගෙනන්නකොට හිටගෙනිඉන්නවා කියල දැනගන්න. දැන් අපි දන්න කරණීමමත සූතය තියෙනවා සතරීරියව් මන තිිටං චරං නිසින්නවා සයානෝවාක. ඔන්න ඒ සතරීරියව් පවත්තනකොට ඒ තුළත් අපේ හිතේ කෙ සැවිසෙන්න්න පුළුවන් ඒ විසන කෙ ස්තේරුම් අරගෙන කටයුතු කරක තමයි පාලනි කරගන්නක තමයි එතන ඉරයාාපත භාවනා එලට සම්පජාන භාවනාව කියෙලෙක සම්පජාන භාවනාාවේදී කියන්නේ ඔය සක්මන් භාවනවාදී අයිති වෙන එතේ ඒකට අභික්කන්තයේ පටිකන්තයේ සම්පජානකාරය ඉස්සරහට ඇවිදිගෙන යනකොට අපස්සට පස්සට ඇවිදිගෙන එෙන කොට ආලෝකිිතේ විලෝ කිතේ කෙලින් බලනකොට වට පිට බලනකොට සිහිියඇතිෙන්ටඔඕන් සම්මින්ජිතයේ පසාරිත යත්පා හකුලනකොට දිගාරනකොට සිහිහ තියෙන්ට ඕන උච්චාර පස්සාව කම විතරන්නේ වැසිකිලි ැසිගිල් කරන කොට පවා ෑමබීම කනකොට පවා. මේ හැම දඒක දීම සසිහිය පිහිටුවාගේ ැන සියලු ඉරිියව්. අර කියපු මූලික ඉරියව හතර හැරනොකට අනෙකුත් සියලු කාරණනා සම්බන්ධයෙන් සහිය පවත්වා ගන්න එකටක කියන්න සම්පජාන භාවන ඒකතින් කායක හිරිියවෞක්කම තිය කය සම්බන්ධයවා. ඊ පස්සේ පටකූල මනසි කාර භාවනා හෙවත් පිළිකුල් භාවනාව අපි දන්න අපේ ශරීරයේ හැදිල තියෙන්නේ සතරමහා බහූත රූපයන් නිිශ්‍රවෙච්ච ප්‍රධාන කුණප කොට්හාාශ කියකද තිස් දෙති කුණය ල් මෙන්න මේ දෙතිස් කුණපයන් පිළිබඳව සිහිපත් කරල කල්පනා කරලා හිතේ ඇතිවිය හැකි ඇලන ගැටෙන ස්වභාවයන් පාලනය කරගන්න එක තමයි එතිදි කරන්න ඊ ළඟට ධාතු මනසි කාර භාවන මේ ශරීරයේ මං ගලින්කිෝගේ මූලිකව හැදිල තියෙන මහා දාතු හතරකින් සතර මහා ධාතු කේලවට අපි කේනෝ පට්ටවි ආපූ තේජෝවායු මෙන්න මේ කියන සතර මහා ධාතුන් ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්න මෙන්න මේ විදිහයටට මේ විදිහෙට කෙල් තේරුම් අරගෙන කල්පන කරලා ඒ කල්පනාව තුළ ශාරීරික ක්‍රියාකාරකම් ශාරීරික ස්වභාවයන් සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට ඇලීමක් හරි ගැටීමක් හරි ඇතිවෙන න ඒක නැති කරගන්න එක තමයි ධාතු මනසිකාර භාවනාව කෙළිකය ඊළඟට නවසීව එක භාවනාව හෙවත් අසුභභාවනාවඒ පටිකූල මනසිකාර භාවනාව අසුභාවනාව දෙක ගොඩයි පිකුල්ග වහාම අසුභයගයන්න දෙකක් එකයි එක කෙලෙහිතන් අ සුභ භාවනාව කියන්නේ කෙනෙක් මැරුණට පස්සෙ මේ ශරීරයට වෙන විපර්යාස දාහයයක්නේ දස අ සුභ උද්දුමාතක විනිීලක විපුබ් කාදී වශයෙන් සඳහ කරන ශරීරයේ ඉදි වෙනවා නිල් වෙනවා හැරව පරෙනවා සිදුරු හැදෙනවා පනුව ගහනවා අන්තිට යටටසගිල්ලක් බවටම පැත්තලා යන ැටි මෙනෙහි කරන එක තම එත කරන්න. දැන් ඒවා කරන්න මොකර නිසාද. කායික ක්‍රියාව කාරකන් නිසා හෝ කායික ස්වභාවයන් නිසා. යම් කිසි කෙනෙකුගේ හිතේ අභිද්‍යාව කරි දමනස්යයක්හරී ඇතිය වනු ඇලීමක් කහරි ගැටීම හැරි ඇතියවනන අනෙවනවතකන් තමයි විවිධ ක්‍රම භාවිතා කරන්න එතකොට දැන් ඔන්න ඔය කියන භාවනා ජාතිහයක්මං කිව ඔක්කම කාය පස්සනාව ඇතති ග්‍රහවෙන කායගතා සති භාවනා කියලා හඳුන්වන්න පුළුවන් ෝ එත මුලින්ම අපි සඳහන් කළේ ආනාපාන සතියන ස්ම ගැනීම හෙලීම එ මේ හුස්ම ගන්න හෙලන මේ අපේ ශරීරයේ දිහා බලලා අපි තේරුන් ගන්න මූලිකෝ මකද තේරුන් ගන්නේ මේ හුස්මගන්න අශ්වාස ප්‍රශ්වාස කරන මේ ක්‍රියාකාරීත්වය මොහති මොහොතේ ඇතිවෙල නැතිවල නවා හලබි දකින නි හුස්මගන්න කියනක කොච්ර ඉක්මනට සිද්ධ වෙන ද ර ඒ ඉමන අපි දකිනවන හරියට නුවනින් දකිනවනං කල්පනාවෙන් දකිනොවනම් නේද අනිත්‍යන දකින්නේ අනිත්‍ය දැක්කහම මේ ශරීරයේ පුරාම එහම් ශරීරයේ ක්‍රියාත්මක මෙද මේ අශ්වාස ප්‍රශ්වාස මුල් කරගෙන එතකොට එහෙම අනිත්‍ය වූ අශ්වාසයක් ප්‍රශ්වාසයක් මුල් කරගෙන ක්‍රියාත්මක වෙන ශරීරයේ නිත්‍ය වූ දෙයක් නෑ මේ හැම මුහතම ඇති වෙල නැතිවෙලා යන ගොඩුවල් විතරයි කන්ධ පංචක ක්‍රියා කාරීවයක් විතරයි විතරන තියෙන කියල ේෙරුනාන එයා ඒ පංචස් කන්දී ඒ කයහි ඇලීමක් ඇතිකරගන්න න ඉතිං අන්න ඒ ඇලීමක් ඇතිකරගන්න නැතුව ඉන්න තරමට තමයි රාභද්‍යාදෝමනස දුරවෙන්නේ. අභිද්‍යාදෝමනස දුරුවන්න තරමට තමයි හිතේ රාගදවේ මහ ඇතිවන්න නැත්තේ රාගදවේශ වහ ඇතිවන්න ඇති තරමට තමයි හිත පිරි සිදුවන්නේ සත්තානං විශුද්ධ්‍යහා සත්වයන්ගේ ධ්‍යාත්මික පාරිශුද්ධත්ව ඇතිවන්නන්න එතකොටයි ඒ නිසා මෙන්න මේ කියන භාවනා ජාති අපි පුරුදු කරගන්නඩුව ජීවිතයට එතුවට පින්වත්න්නේ මේ කියන කායානු පස්සනාව නියෝජනය කරන මේ භාවනා ජාති මංකයපු හයේම වර්ග දෙක්තියන මකද වර්ග දෙක සමත සහ විපස්සනා කියල වර්ගක්තිය අනාපාන සති භාවනාවත් මුලින් සති පට්ටහන සූත්‍රයේ දී අනාපානසති සමතිය තමයි විග්‍රහ කර ඊට පසේ විපස්සනාවට එනවා ඉරියාපත භාවනාවත් එහෙමයි අර සතර රියව් ගැන විග්‍රහ කරල සමාධී ඇති කරගන්න හැටි සමත භාවනාවෙන් කියල දෙනවා ඊට පස්සේ ඒක විග්‍රහය අවසානයේදීවිපස්සනා භභාවනාව කියල දෙනවා එළංගට සම්පජාන භාවනාව දීත් එහෙමයි ොද අර අනෙකු තිරියාව හමුුවයි සිහ පීටවාගෙන කටයුතු කරන්නේ කියල කියල දේලා ඊඩ පස මකද කරන්නේ පහු විපස්සනාවක එතකොට සමත භාවනාවෙන් සහ විපස්සනාව මොකද කරන්න සමත භාවනාවෙන් කරන්නේ සිතතුල ක්‍රයාාත්මක වෙන පංචනීවරන ධර්ම යටපත් කරන එක අභිද්ජාදූමනස්ස කියනෙ ඒවා යම්මට්ටමකට තුනී කරන එක කරන්නේ සමත භාවනාවේ එතකොට අභිද්්‍යා දෝමනස්ස කියන මේ කෙලෙ සිතුවිලි පින් මත්නේ ක්‍රියාත්මකවෙන එක නවත්තන්නේ සීලේ ත අභිද්‍යා දෝමනස්ස ඇතිවෙච්ච ගමම දැඩියවූ ආසාවල් ඇතිවෙල දෝමනස්ස තරහහා වැඩිවුනහ මොකද වෙන්නේ. එතකොට මිනිස්සු බොරු කියන්නේ ීලාම් කියන්නේ හිර්සා කරණට පස්සේ අනුගිදේවල් කඩා වඩාගන්න මින අරන්නේ කාමයවර්ද හැසිරෙන්න්නේ ඔක්කොම ැලූත්මක් නිසා අභිද්‍යා දමනස පාලනි කරන්න බැරිනිසා න. එතර ඒව පාලනය කරගන්න මොින් සීෙන් සිල්ගත්තහම නරකදේවල් කියන්න නරකදවල් කරන්න. හැබැයි සීලයෙන් අභිද්්‍යාදෝමනස තාවකාලිගව යටපත් කරට හිත අභ්‍යන්තරයේ අභිද්‍යාදෝමනස ක්‍රියාපක විතිය. න්නේ ක්‍රියාත්මකවි වී ඇතුළික කෑරිවින් තියන මේ සිතිවිලී සමනය කරන්නේ මොකෙන්ද සමත භාවනාව. එතවට මේ කායානු පස්සනාවේ ඉගැන්වෙන ආනාපානසති සමතය ඉරියාපත භාවනා සමතය ඊළඟට සම්පජාන සමතය පටිකූල මනසිකාර භාවනාව සමතය ධාතු මනසිකාර භාවන සමතය ට අසුභ භාන සමතියේ ඒවයින් කරන්න අර ඇවිසිලායන අවිජාදමනස කෙලෙස් තුනී කරනක තුනී කරාට කෙලෙ සිත යටකිඳවෙ හලතිය තියන කාම්මමකදන්න හිට පිරිසිදුනෑ. හිතා පිරිසිදුනක නිවන්දකින්න බෑ. එහනම් මකද කරන්න ර තුනී වෙලා තියන කෙලෙසුනුත් මුලින්ම ගලවලදානඩුව මුලින්ම නැති කරලදාන්න සහ මුලින්ම යි වදත් කරන්නුව. අපිගේන වචන මූලෝත් පාටනය මුලිම ගුල්ලද. කොහොමද මේ කෙලෙස් හිතෙහි කිදාා බැහැලතියන කෙලෙස් මුලිම්ම ගලවලදාන. ගලවලදාානති යන ක්‍රමය තමයි විපස්සනාව. ත සමත භාවනාවෙන් අ කෙලෙස් තුනී කල්ල සංසිදුවල යටපත් කල්ලති ආගෙනන්න ගමනේ විපස්සනාවෙන් කරන්නේ මුලිම්ම උපටලා ගලවලා ගන්න. මුලින්ම හිතේ තියන කෙලෙස් ගැලවිලාගේ දවසට තමයි හිත නිකෙලෙස් සිතක් වෙන්නේ. පිරිසිදු සිතක් වෙන්නේ. එහෙම නැතන් තවිදිහයකින් කන විසංකාරගත සිතක් වෙ. විසංකාරගත සිත තමයි මරනින් පසිනාවත භවයකට නොයන්නේ න භවක ය නෑ කියෙල කියන අප උපදින්න හන අප හිප දුුණ නැත්තන් මකද වෙන්නේ. ජාති ජරාාව්‍යයාදදි මරණනාදී දුක්කලට ගොතුර වෙත්න. එ නං. ධර්ම ප්‍රතිලා බෙහල් ලභිච්ච මොහුතක ඔබ අපි කළ යුත්තේ තවතවත් ඉපදිීපදිී මැරි මැරීමේ දිගින්දිගට මේ සංසාරය යනඒක හද හදායනක නෙවේ. සසර ගමන අංගලකින් හරි කෙටිකර ගන්න වෑයම් කිරීම තමයි කළ යුතුවන් අන්ඒ සඳහා වචච කරන මඟ පෙන්වීම සඳහා තමයි මේ පෙන්වතුම් එකතු වෙලා වටිනා ධර්මදානය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්න පුළුවන්ගන විදිහට ලබාදීම සිද්ධකරන්න. දෙක එකකින් උපරෙන් ප්‍රයෝජන ගැනීම ප්‍රේක්ෂක පින්නතුන්ගේ ශාවක පින්වතුන්ගේ වගකීම වෙනෝ. එතු දැන්වන්න මං මතක් කල කායානු පස්සනාව භාවනාවේදී කායික ස්වභාවයන් සහ කායික ක්‍රියාකාරකම් මුල් කරගෙන අපි සමත භාවනාව සිද්ධ කරන හෙම භාවන හායක් තියෙනවා. ඒ හයෙන්ම මූලික ඉලක්කය තමයි අභිද්්‍යා දෝමනස්ස කියන ඇලීම් ගැටීම් කියන මේ චෛතසික ස්වභාවයම් සමනය කරනින්. එහෙම සමනය කර හම සමතය හිතේ දියුණු නහම් මොද වෙන්න සමාධී වැඩෙනෝ. හිත තුළම් මානසික ඒකාග්‍රථාවයක් ඇති වෙනවා. සමත භාවනාවෙන් වෙන්නේ සමාධය උපදව ගනීමට හැකියාව ලැබිම විතරයි. එතකොට සෑම සමත වභාවනාවකම අග්‍රඵලේ තමයි සමාදිය. නමුත් නිවනේ නිවන බලාගමන් කරන කෙනෙ සමාධයෙන් නවතිල හරිියන්නේ නෑ. සමාධය පාදක කරගන්න ඕන විද්‍යා විමුතිපොදවා ගැනීමට. අන්න ඒ සඳහා අවශ්‍ය කරනවා කුමක්දනේ විපස්සනා ඥානය. ඉතිං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ආ මුදුරු කෙනෙ කරගහි කරි කොහොමද දැම්ම විපස්සනාව වඩන්න දැන් ඔන්න කායානු පසනාව වඩන කෙනෙක් විපස්සනාවට හරවනෝ තමන්ගේ භාවනාව ඉති අජ්්‍යත්තංවා කායේ කායානු පස්සී විහරත තමන්ගේ ශරීරයේ කායික ක්‍රියාකාරකම්පිළිබ දෙයා දකිනෝවා දැහි තන්න මෙහෙම කායානු පසනා භාවනාව විදිහට තරගන්නු ආනාාපාන සති භාවන. ආනාපාන සති භාවනාව අර සහිෙන් හුස්ම ගන්න හැටි හෙලන හැට දිග හුස්මගන්න හැටි කෙටි හුස්මගන්න හැටි ඔයාදී හැම හුස්මක් ගැනම යාට අවබෝධයක් තියනවා ඒ අවබෝධී විතරක් නෙවේ අර තියෙන්නේ. බහිද්ධවාකායි කායානු පස්සී විහරති ඔන්න විපස්සනාවට එනකොට අනිත් පංචස්කන්ධවලත් ආනාපානය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිටම තමයි කියලා ඇ හිෙරුන්ගන්න එනම් මේ මට පමණක් අනන්්‍යවෝදය අමම් විතරයි හුසම ගන්න කියල හිතරව නෙවේ අනනිත් අයත් මේ විදිහටම තමයි හුස්ම ැනීමම් කරන්න. එතුර මංගන්න හුස්ම අනිත්‍යයිගේ මට වැටහෙන වන එහි අනිත්්‍ය අයි ලඟති එෙන එහෙම එකක් කියය කියලා ඒ බුදධ අට නිරාසි ඇතිව. ව මමයි අනිත් අයයි කියන ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියන ස්වභාවය එකට හිතනොම් මං අස්වාස ප්‍රශ්වාන්ස කරනෝම් වගේම අනිත් අයිද අස්වාස ප්‍රශ්වාස කරනෝම්. අජත්ත බහිද්ධවා කායේ කායානු පස්සී විහරතේ අන්නේේ විදිහර දැන්ගොන්න තේරුගන්න. ඉඩ පස්සම කද කරන්නේ සමුදය ධම්මානු පස්සීවා කායි විහරති ඒ කියන්නේ දෙ අශස්්වාසය සමුදේ ධම්මානු පස්ස හටගන්න ස්වභාවේ ගැන හිතනවා අස්වාස ප්‍රශ්වාස හට ගන්නවා ඇති වෙනවා හැටි දකිනෝ. වය දම්මානු පස්සී විහරති ඇති වෙනෝ විත රක්නවීම මකද දකින්නේ වෑය වන්නවා නැතිවෙලා යන හෙටි දකිනවා ඇතිවීම නැතිවීම සමුදේ වය ධම්මානු පස්සීවා විහරති ඇතිවෙලා නැති වෙලා ය හිටි දකිනවා ඇති වෙලා නැතිවෙලා යනවා කියන වචන දෙකින් කියන තනි වචනයක්තිෙන මකදදේ ඒ තමයි අනිත්‍ය එතර දැම්ම භාවනා කරන කෙනා අර අශ්වාස ප්‍රශ්වාසය පිළි බඳුව දකිනවා කොහොමද දකින්නේ අනිත්‍ය වශයෙන් අනිත්‍ය කියලක මේ විදිහටම ඇතිවෙලා නැතිවෙලා යන වෙනස් වෙනවා කියල දකිනවා එච්චරද දකින්න ඇයි වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ මේක මට ඕන විදිහට පාලනය කරගන්න බැරි නිසාය කියන හැඟීමේටන අවබෝධයන අනත් පලක්ෂණයාට වැටහෙනෝ. එහනම් එවන් දේවල්වල තන්හාවෙන් බැඳුනොත් උරුම වෙන්නේ දුක විතරයි කියල දකින ඒකතමයි දුක්ක එතොර දැන් යාම කද කරන්න අරශ්වාස ප්‍රශ්වාසය මුල් කරගෙන ත්‍රීලක්ෂණය දකිනවා මකද ත්‍රලක්ෂණය අනනිතේ දුක අනත් ලක්ෂණය දකින කියෙන අවබෝධින්නේ ක්‍රියාවලියෙහි කලකිරෙනවා. එතකොඩ මේ විදිහෙට දිගින් දිගටම ඇතිවෙවී නැතිවෙවී යන ධර්මතා සමූහයක් මෙතන තියෙන්නේ. ඒවාගේ මෙතන තියෙන්නේ ඇතිවෙලා නැතිවෙලා යන පංචස්කන්ධ ක්‍රියාකාරීත්තුවයක් පමණයි කියලේ අවබෝධී දැකලා අවබෝධින් කලකිරනවා. අවබෝධීෙන් කලකිරෙන එකට කියනවා නිබ්බිදාව කියලා. යම අවබෝධහින් කලකිරුුණාම පින්වත්දී කරන මූලික ක්‍රියාවක්තියද කෙ අවබෝධීන් කලකිරුණ හම අතහරනෝ. නිබ්බිතා විරජ්ජති දෙ සාමාන්‍ය අපි කලකිරනවා හැබැයි ආපහු කළකිරල් දිිග වෙලාක් කියනකු අල්ල ගන්නවා න තරහුනාම කලකිරනවා යාලුන මල්ල ගන්නවා එකනි සාමාන්‍ය ස්භාවයි. අවබෝධීෙන් කලකිරෙන කෙන එහම තරහ වෙලා න කලගෙර අවබෝධය නිසා කල කරෙන. දවේශයේ නිසා අවබෝධය නිසා. එයා විරජ්ජතියක අතහාරිනවා. විරාගා විමුච්ච තියම අතහැරහට පසෙන අයි සධහටම නිදහස් වන. එතකොට අන්නේ විදිහට කවරු හරි කෙනෙක් මේ පංචස්කන්දය මේ කය මුල් කරගත්ත රූපය මුල් කරගත්ත වේදනා සඥාංහාර විඤඥාන වලින් ක්‍රියාත්මක වෙන ධර්මතා සමුහයක් විතරයි මෙතන තියෙන්නේ කියලා වටහ ගත්ත නං. යා ඒ කායික ක්‍රියාව කෙරෙහි සිහිය පිහිටවා ගෙන කටයතුු අත්ති කායෝතිවා පනස සතිපච්චු පට්ටිතා අන්න මෙතන වෙන්න වන්න මේවාගේ මෙකැනිසම් කායික ක්‍රියාකාරකමක් වි තරයිහිලිය දකිනු. යාවදී ඥානමත්තාය එයාට ඒ අවබෝධ ඥානමාත්‍රයක් පිණිස උපකාර වෙනවා පතිස් සතිමත්තාය සිහිය නුවන බලවත් කර ගැනීම සඳහා යාටර ඇතිකරගත්තු දැනුම උපකාරුවෙනවා. ඊට බාසේහම ග්‍රාම්මකද වෙන්නේ අරකායික ක්‍රියාකාරකන්ගේ අසිියල්ල කරන්නේ අනිසිතෝච විහරති. සියලුම කායික ක්‍රියාකාරකන්න නවත්තාන්නේ ඒ ඔක්කොම කායි ක්‍රාකාරක නවා අනිත්‍යය හලියලු හුස්මගන්නේ එකක නොත්තනවා. නෑ. ඒව කරනවා. කනවා බොනො ඇවිදිනවා. අනවාර සතරීරිය ග්‍රාපා රකම් පවත්තනවා ඔක්කොම දේවල් කරනවා. හැබැයි කරන්නේ කොහොමද. නි සිතෝජවිහැරති. කිසිවා කිසිම ආකාරයකින් මමත්වං අල්ලගන්න යන්න තන්හාමාන දිතිිවසි අල්ලගන්නතුූ තම කරන්න. ඇයිහම තන්හාමාන දිටිවසිෙන් අල්ලගන්නය නැත්ති හැබැෑවටම අනිත්‍යය දැකල තියෙන නිසා. මටඕන විදියට පාලනය කරන්න බෑ කියල අවබෝධ කරගත්ත එක්කෙන කිසි ලෙසකින්වත් ඒ මගේ කිය අල්ගන්න යන්න මගේ කියල අල්ල ගන්න යන්න නැත්තං නච්චකිංචිලෝක උපාදියති එයා අරය පංචස්කන්දය උපාධානය කරන්නේ යන්න. එය අනිත්‍ය වචීෙන් දකින නිසා පංචස්කන්දය උපාදාානය කරන්න. උපාධානය කරන්න නත් තමකවි උපාධානය කරන්නේ නැත්තං නැවත එකල් ලැබන්න උපානය කරනන්න ෙන වච්නේ අදහස්තමයි ලංඟට ගන්න ෝ කිය. පංචස්න්දය ළඟට ගන්න නැත්තන් අයි ලබෙන්නන්නේ ඒයි ලබත්ත පංජංස්කාන්දය පහලවෙන්නේ. පහල වන්න ඇත්ත උපදින්නේ. ඉප දුන්නැත්තා වයසට යන්න ලෙඩවෙන්නේ මැරන්න. වයසටයාම ලෙඩවීම මරණය දුකක්නම් ඉපදුන්නැ දුකක්න. දුකනැති තැන යන සැපත එක තමයි නිවන. ඒනිීවන සාක්ෂාත් කරගන්නම කද කරඩුව කයින් කරන සෑම ක්‍රියාවක් තුළම සිහියනුවන පිහිටුවාගෙන උත්සාහවත් වෙන්න නොවැලී නොගැටි ඉන්න අභජ්්‍යාදූමනසේ ඇති කරගන්න ඇතුයින්. එහෙම නොවැැලී නොගැටි ඉන්න උත්සාවත් වෙන තරමට හිත පිරිසිදු වෙනෝ. පිරිසිදු හිත නිවන්දකෙනවා. අන්නේ එක තමයි කායානු පස්සනාව භාවිතා කරමින් නිවන සාක්ෂාත් කරගන්න වැඩපිළේවල. ඉතිං නියවිත කාලවේලා අවසහන් නිසා වඩාත් විග්‍රහ වශයෙන්. කිවෙේතා දේශනාව කරන්නට වෙලාව නෙවෙයි නමුත් අවබෝධ කරගත යුතු මූලික හැඳින්වීම සැකල් ලක්ක් විදිහයට සංශේප වශයෙන්ම ඔබට ඉදිරි පත් කළේ මූලිකව කායානු පස්සනාව කියල කියන්න කයින් කරනු ලබන සෑම ක්‍රියාකාරකමක්ම එම ඇතන් කය මුූල් කරගෙන කරනු ලබන සියලුම භාවනාවල් වලදී විශේෂයේම කායික හැසිරීම් රටවල් කායික ස්වභාවයන් ගැන කල්පනා කරලා ඇලන්න ගැටෙන එක නවත්වවාගැනීම තුළ හිත පිරිසිදු කර ගැනීමයි කායානු පස්සනා භාවනාවේ මූලි කරමුණ ඉතින් ඒ කායන් පසනාව සමත භාවනා කියල කොටසක්තිය නවා ඒකෙන් වෙන්න හිතේ ඇලීම් ගැටීමම් සංසිඳීම පමණයි ඇලීම් ගැටීීමක මූලෝත් පාඨනය කරන නම් කායානු පස්සන විපස්සනාව පුරුදු කළ යුතුයි අනිත්‍ය වශයෙන් මේ සියල්ල දැකල තේරුම් අරගන්නට වෑයම් කළ යුතු එඒ භාවිතයෙන් අත්හදා බැලීමෙන් අධ්‍යාත්මික වශයෙන්. තමන්ගේ ලෝකයේ දිහාාත් බලල බාහිර ලෝකයේ දිහාාත් බලල මේ අනිත්‍යතාවය තේරුන්ගන්න වෑයම් කිරීම කළේතු වෙනවා. ලෙසින් කටයතු කරන්න පින්නත්තු බැම දිනාාටම මේ අනුශාසන උපකාරයක්ම වීවායි ඉතසිතෙන් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්hාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා, Punyaන්ත අනmu ditවා රරක් hanන්තුසාසන ciරරක් hanන්තු දේ සන ciරරක් හන්තු තුව සදා ධර්මස්ශ්‍රවනනා නිසන්සිෙන් හැමටුතුම්න්නේි වන්සුව සැලසේවා